අයිබෝවන් වේලාව YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන්ම බෝ පිළිගන්නවා අපි. ජ්‍යොතිෂය තුල අපිට කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවානේ. මේක පුරුල් පරාසය. මේ පුරුල් පරාසය තුල විවිධාකාර වූ ධනයෝගයන්, මහායෝගයන් වගේ ආදී නම් වලින් හැදෙන විවිධාකාර වූ මාතෘකා තියෙනවා. මේ මාතෘකාවන් පිළිබඳව කතා බහ කරනකොට අද මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරවවරන් පදක්කම් ලාභී ජ්‍යොතිෂ විශාරද ගුප්ත විද්‍යා ප්‍රසාද්දිනි දේශමාන්‍ය ආචාර්ය RMD ජයලත් මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් පෙරවන් සර්ණයි සෙලොම් දනාට. ජයලත් මහත්මයා අපි මේ අහලා තියෙනවා ජ්‍යොතිෂ තුල මේ පංච මහා යෝග පිළිබඳව එහෙම ඒ කියන්නේ විශේෂම පංච මහා පුරුෂ යෝග එහෙම කියලා සඳහන් වෙලා තියෙනවා අපි අහලා තියෙනවා. අපි කතා කරතින් හැඳින්වීමක් තියෙන මොකද්ද මේ පංච මහා පුරුෂ යෝග කියලා කියන්නේ? එතනම අපි ඉස්සෙල්ලම මේ යෝග කියන එක කතා කරමු මොකක්ද කියලා අපි කියතියි අපි යමු ඉස්සෙල්ලම මේක බලන අයගේ පැහැදිලි කරගන්න සඳහා යෝග වෙනවා කියලා කියන්නේ එකතු වෙනවා කියන එක සංයෝග වෙනවා කියන එක. එතකොට ග්‍රහයන් එක්කෙනෙක්ට තව කෙනෙක් සම්බන්ධ වුණාම අපි කියන යෝගයක් කියලා. හැබැයි නමුත් මේ අපි කතා කරන දැන් සාමාන්‍ය අපි උදාහරණයක් ගත්තොත් එම රවි බුද එකලකට හිතුවොත් අපි කියන අන බුද ආදිත්‍ය යෝගය හැදලා කියනවා. එතකොට ඒ ග්‍රහය දෙන්නෙක් එකතු වෙනවා. මේ පංච මහා පුරුෂ යෝග කියලා හැදෙන්නේ තනි ග්‍රහයකින්. ඉතින් එතකොට ග්‍රහය දෙන්නෙක් නැහැ එතන. අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සිකුරු ග්‍රහයකින් මාළවි යෝගය හැදෙනවා, අඟහරු ග්‍රහයකින් වෘචක යෝගය හැදෙනවා, බුධ ග්‍රහයකින් භද්‍ර යෝගය හැදෙනවා, ගුරු ග්‍රහයකින් ගුරු හංස යෝගය හැදෙනවා. මෙන්න මේ වගේ යෝග හැදෙනවා. ඉතින් අර එහෙම ග්‍රහයන්ගෙන් ඒ යෝග හැදෙනකොට ඒව තනි යෝග. ඒක තමයි මහා යෝග යෝගෙද හැදෙනවා. ඒක තමයි පංච මහා පුරුෂ යෝග. හරියට නිකන් මේ යෝගේ ලැබන අය නිකන් පුරුෂයන් වගේ ධෛර්යමත් ප්‍රියාශීලී ප්‍රසිද්ධ නම්බුනාම ලැබෙන තානාන්තර ලැබෙන යෝගයක්. ඒ නිසා මේකට කියන්නේ පංච මහා පුරුෂ යෝගය කියලා කියන්නේ ඒ වගේ ඒ තරම්ම තියෙන ප්‍රබලතාවය. ඒතර මේ ප්‍රබලතාවය ඇති වෙන්නේ කොහොමද අපි කියන බලමු. එහෙම යමක් අපිට ප්‍රබලව ලැබෙන්න නම් යමක් ඔබ දීලා තියෙන්න ඕනේ. ඔබ දුන්න නම් තමයි ලැබෙන්නේ. යමක් දෙනකොටයි අපිට ලැබෙන්නේ. අපි හිතමු යම් කිසි විදියකට කාට හරි දානයක් දෙනවා. ඒ දීපු පුද්ගලයාගෙම ඒ දේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු මේ සංසාරේදී ඕනෑම පුද්ගලයෙක් මේ විදිහ ප්‍රබල කුසල කර්ම කරනකොට තමයි ඒ විදිහේ අර වගේ පංච මහා පුරුෂ යෝග පිහිටන්නේ. දැන් මේ පංච මහා පුරුෂ යෝග වලින් තියෙන අපි ප්‍රබල යෝග ගැන කතා කරද්දී කොහොමද මේ මොකද්ද මේ ප්‍රබල වෙන්නේ? ඇයි මෙහෙම ප්‍රබලයි කියලා මේක හැඳින්වීමක් කරන්නේ? ඔව්. ඇත්තටම අපි ප්‍රබලයි කියලා කිව්වහම මෙන්න මේ උදාහරණයක් විදියට අපි ගොඩක් කලාවට අපි දන්නවා අපි සාමාන්‍යයෙන් බෞද්ධයන් විසින් පිළිගන්න දෙයක් තමයි අපේ සංසාර ගමන චක්‍රයක් තියෙනවා. එතකොට අපි ගිය ආත්ම කියලා තියෙනවා. මේ ආත්මේ තියෙනවා. ඊම අනාගතෙත් අපි තවත් ඉපදෙනවා. නිවන් දා ජාති දක්වාම අපි ඉපදී ඉපදී යනවා කියන කතාව තමයි කියන්නේ. ඒක සංසාරේදී අපි එකතු කරගන්න ලද දානමය කුසල කර්ම. අපි නිර්ලෝභීව දෙන දාන. එතකොට මහා සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව දෙන දාන උතුම්ම දාන විදිහට සලකනවා. ඒ උත්තරම දානවල දුන්නා වූ පිණි කුසලයේ මහිමය තමයි පෙන්වන්නේ. ඒ දාන පාරමිතාවේ කොටසක් විදිහට තමයි පෙන්වන්නේ මේ මාළවි කියන යෝගය දෙනවා. ඒ වගේම අනිත් කුසල කර්ම. දැන් අපි උදාහරණයක් තවත් යෝග දෙනවා. අපි දැන් අද අපි කතා කරමු එක යෝගයක් ගැන. දැන් ගොඩාක් දේවල් තියෙනවා තව යෝග ගැන. යෝග සංයෝග සුසංයෝග ත්‍රියෝග ඒ වගේම මහා ගොඩක් දේවල් තියෙනවා. දෙක නිසා අපි කතා කරමු මේ මාළවි කියන යෝගය. ඉතින් මේ මාළවි යෝගය දෙන්න නම් ඔබ සසරදී බොහෝ දන් දීලා තිබිය යුතුයි. ඒ තෙරුවන් විශේෂ විතරක් නෙමෙයි අනිත් සත්ව කරුණාවෙන් සියලු දෙනා කෙරෙහිම ඔබ දාන පාරමිතාව සම්පූර්ණ කරන උඩම මේ දාන යෝගය තියෙනවා. ඉතින් ඔබගේ කේන්දරයේ මේ සිකුරු ග්‍රහයාගෙන් ලැබෙන මේ මාළවි යෝගය නැත්නම් මාළවි පංච මහා පුරුෂ යෝග සටහන් වෙලා තියෙනවා. ඔබත් බොහෝ දන් දී ඇති පුද්ගලෙක් බව කල්පනාවට ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ මාළවි යෝගය කියලා කියන්නේ මේකෙන් ලැබෙන කීර්තිය, යසස, ධනය, ඒ වගේම සමී වර්ණේ. ඒකට දානයක් දුන්නහම ලැබෙනවා ආයුෂ ලැබෙනවා, සැප ලැබෙනවා, වර්ණය ලැබෙනවා, ඒ වගේම තමයි බලය ලැබෙනවා. ඉතින් මේ මේ කියන චතුර්විධ අංග ලැබෙනවා දානයක් දුන්නහම. ඒක නිසා මේ කියන අංග ඔක්කොම ටික ඒ පුද්ගලයා සතුව තිබෙනවා. ඔබගේ කේන්ද්‍රයේ තියෙනන ඔය ලක්ෂණ ඔබට ඕවා තිබිය යුතුමයි. දැන් එතකොට මේක මේ හැම කෙනාටම පිළිපෙන එකක්ද? දැන් ඔබතුමා සඳහන් කරන මේ පෙර සංසාරයේ තියෙන පුරුදු නිසා එනවා කියලා. දැන් අපි හැමෝටම සංසාරික පුරුදු තියෙනවානේ. එතකොට කොහොමද මේක මේ තෝරලා බේරලා විතරක් මේක එන්නේ? කෙනෙක්ට කොහොමද කියන්න පුළුවන් මෙයාට මේ සංසාර පුරුද්දක් නිසාමයි මාළවි යෝගය ලැබලා තියෙන්නේ කියලා? වෙනියම් හේතුවකට මේක ලබන්න බැරිද?
Oh, bohong itu sasaran dan dunia. Ekor itu ya, samaan dan di pola kini kelabin ini. Oh, nama kene kuda, yang kasih dia dana kelabin dan ang obat dana kelabin dan ang obat dan di lati bi itu. Itu ada darma yang satu hamil dia ketemu obat dunia dana kelabin ini dana. Jadi itu ada ini dana yang kau ini kelabin dan ang obat ini sasaran di bi itu mai. Ekor darma yang satu hamil dia kena darma anu kula bi belu itu kena dunia dia ini saat amai obat miat mila belati ini samara itu. Wahana, idekaran, gival daru, memang kisim adu agnya. Samalla itu, upaya agnya, dibenda pulang, ugat ke magnya, dibenda pulang, hebat, boho, dana kueru, dana situ eru, bawa tapat telat ini, me, malam ini kini yoga, utpatiya, labu, hey. Itu kuda, he menang, sasare, dandi, bawa upuin, darme, itu anu galapala belut, itu kuda irsi berungge, niemit anu galapala belut. Animar edwa labinwa. Api mikirnya kena rata yoga kila kina rata wahana labin niti hematamai. Kendrek periksa karena kuda lagdin siwun bahaya wat hatarwin bahaya hematamai. Me dana depole kena kiri ini. Iting dana depole kena kiri hatarwin bahaya. Abe malam yoga kena kini hatarwin bahaya nevi. Emanang me sikuru grahaya kendras tanawal. Inna manang ane ke dana yoga. Khususnya meminum tulang kena lagne. Ada hemiminwa. Tula, usaha begini ada meyogi himiono. Hebei, kendrastana bidadega. Tahu, anekut lagno lalat me malu biyogi pihita ona. Sikuru grahaya, uccharasi katavila inne gudat meyogi. Yedinwa. Emanang, eh lagno dekat mama kia nama itu nama. Mitunar asid, khanya rasid, danu saha min kina rasi walra yedinwa. Me panjamaya purush yoga tari malu dekina prabala yoga. Dan mereka melang kawiya itu betulak mudah mereka balapan. Muka dengan apabila hal itu nama Peter itu berlalu. Itu amat itu dana kuwer ya nino. Isesin medepar di kalau abis rancar itu dana kuweran uturan nasalli itu nino. Tuh itu meja itu tiap malvi yogi ente. Oh, atterma dengan abis atau tiap mereka kudgile itu. Ohnya kudgile itu benda meki yang yoga kan nama tiap samahara itu tiap nama dana yoga. Samahara itu tiap nyana yoga. Samahara itu tiap nama kam yoga. Mewiti mewiti yoga kan nama waktu nino. Itu orang samaharun itu prajnya atau tamai tiri, kan jangan mau tamai beda dengi, ikan nyana yang ogiak. Itu orang samahar ada tiri, samahar dharma anu kulo dewal tiri, apinu bana bahawna kerela, ini dewal kerela, hemen tam dharma desa ngan kerela, pudum prasid dek lamanu, ane itu orang evan evan nyana yang ogi, itu orang dakkono. Hebei, si kuru grahaya ni malam yang ogi, lebihnya wagi, winat grahaya ni balapaya ni sat, ini ogi karena awak masa tam winu, diun winu. Udaharnya kudu itu, apik udaharnya gatot tiri, mana yang obatu makibie. Arabi diunuh kerana ni katakan kere, yang Arabi inna itu samahal lah, itu senasuru grahaya kini mana sasa kini yoga, mana sasa yoga kini lagi itu panjamaan purush yoga, senasuru grahaya problemi ini tamai ekat lagi ni, ekat ni sat mewi di mana depole lagi ati beno, ini sasa re ini bahu dana paramita wagai matawat diil deval diene orang, tamang deval paritya kala diene orang, dandi mau bicara ni me, sabat deval paritya kerana samahar deval samara ini deval hadal dina, mewi di dana kardu mewi dek. Serupeng dino, samahara 5 tahun lada dino, 5 tahun lada api bihara watan haden dino, eva gimu cahitte haden dino, min meva gih suwi sahal gidi unni karma lada nirda dino, ehem min gudat e yogi pihitan dino, itu re sasa yogi wenne pulang, tawat dino, guru hansa yogi kile kat, ena pranya ora adipati guru, ena guru na haya gimu kile dino, tamang itu re api udaharne gudir gatut, Bill Gates kile kene. Pranya waktu ini sila kene. Tapi itu pariganan kesehatan, wipple wakar apa kene kita itu hadunan pulang hekia waktu ini. Itu ada hoki belu tuh, mungkin kendera sekarang ini ni malam ini juga nyewa ini pulang belu tuh. Itu yang kita ini sama pranya wedi nisa sama ada budak raya utcawi, mungkin guru raya utcawi, mungkin laksana tiada pulang hekia waktu ini. An eva ni, ini nanti kita malam ini kita akan nyewa. Tapi samahara wasta wali apa dia kalau dia nua ekput galai kute, mungkin panjamaah purusho ke dekatu nak dia nua. Roche ke yoga tiada, malam ini yoga tiada, sasa yoga tiada. Tapi budhra jaran mana sendiri memang yoga hatarak tiada. Itu re, brahman, ini panjama, purusha yoga hatarak kendera stana tiada. Ini budhu kene kurai behitan ni. Jadi ini ada adu yang tamai behitan ni, mana ini sama ada yoga tunak tiada pulau. Ini hari prabal yoga. Tahu tiada gajakesi regi yoga tiada. Itu re, ini bagi Lemahnya yoga, dekat tu nak, ekat-ekat tu, arah wajib prabal tawa, ready beno. Emana ngapai kita udah harne, kita ada malam yoga, tiada beno tawa. Rujuk ke yoga, ekat tu, koi taram beno. Billion beti ekuna, trillion beti ek beno pulang. Ini wajib kene, ini wajib arah bishye tine. Oh, gaya tine arah sasa lepar mitawa budak, ekat-ekat tu lagi ini. Ane ekat tu nama nama mevijer kender selahane penan ni. Enang meka arah ekam ansa kian lebay, ansa ganan awak ekat-ekat tu, arah wajib yoga ganan awak ekat tu pulang.
ඒක කියන දසරණි පැහැදිලිව පෙන්නු කරනවා. ඒකෙන් දැන් මාළවී යෝගයේ හැම කෙනාටම බලපාන්න නැද්ද එතකොට? මාළවී යෝගයේ තේනාට බලපානවා. හැමෝටම මාළවී යෝගේ පවතින්නේ නැහැ. ඉතින් මාළවී යෝගේ ඇති වෙන්න දැන් මෙන්න මේ දවස්වල උපදින දරුවන්ට මාළවී යෝගේ පැහැදිලිවම තියෙනවා. දෙකට හේතුව සිකුරු ග්‍රහය උච්ච භවණ එනවා. මීන රාශියට එනකොට දැන් අප්‍රේල් මාසයේ වෙනකොට මේ මාර්තු මාසයේ ඉවර වෙනකොට ඔන්න සිකුරු ග්‍රහය මීන රාශියට එනවා. මීන රාශියට ආවම මේ කාලේ උපදින හැම කෙනෙකුටම වාගේ මේ මාළවී යෝගේ උපදිනවා පවතිනවා. විශේෂයෙන්ම කන්‍යා මීන ධනු මිතුන කියන රාශියට අනිවාර්යයෙන්ම මාළවී යෝගේ තියෙනවාමයි. එතකොට ඒ රාශියෙන් උපදින හැම කෙනෙකුටම මේ කාලවකවානු තුල මාළවී යෝගේ පිරෙනවා. පිරෙනවා. හ්ම් හ්ම් හ්ම්. දැන් මේ කෙනෙකුගේ උපන් කේන්ද්‍රයේ මාළවී යෝගය පිහිටිනවා කියලා අපි හිතමුකෝ. එහෙම වුණොත් ඒක නම් කොයි වගේ කෙනෙක්ද? මොන වගේ ලක්ෂණද යාගේ තියෙන්නේ මිට? ඔව් මේ මාළවී යෝගයේ ඉපදෙන අය. හරිම පුරුබුහුටි ලස්සන පේකරු පෙනුමක් තියෙනවා. හැම වර්ණයක හරිම පැහැපත්. එතකොට හොඳ ආකර්ෂණීය සිනාවක් හිමි වෙනවා. විශේෂයෙන්ම බොහෝ විට අපි දැකලා තියෙන පරීක්ෂා කරන කේන්ද්‍රවල අපි දැකලා තියෙනවා මේ නළු නිලියන්ට මේ නිවේදක මහතුරුන්ට ඔවුන්ගේ සමහර අය නළු නිලියන් නොවුනත් ඒ වගේ ලස්සන රූප ස්වභාව තියෙන අය ගෙවල් වල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලනකොට මාළවී යෝගය තියෙනවා. ඉතින් මාළවී යෝගය අතර ගැත්තකම කියන්න පුළුවන් මේන්න මේ මාළවී යෝග නිසා මේ වගේ හරි ලස්සන කාන්තාවක් නේද කියලා. දැන් ගොඩක් අය මේ විවාහ වෙන්න සහකාරියක් හොයනකොට ඔන්න ඕක හොයනවා. දැන් ලස්සන නැහැ කියලා කියනවා. මේ ලස්සන හොයනවා. ඉතින් මාළවී යෝගයේ තියෙන කේන්ද්‍රයක් හොයාගත්තොත් අනිවාර්යයෙන්ම ලස්සනයි. දේහ ලක්ෂණ හරි සුන්දර විදිහට තියෙනවා. ඉතින් එතකොට හැබැයි තවත් බලන්නට අවශ්‍ය වෙනවා. මොකද මාළවීක තිබ්බ පමණින් අනිත් ගතිගුණ කියන එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැම බලන්න බැරි වෙනවා. මොකද මාළවීයෙන් පිහිටන්නේ දේහ ලක්ෂණයකට හේතුව ආයුෂය පිහිටනවා. මොකද දන් දුන්නාම තව කෙනෙක්ව ජීවත් වෙනවා ඒක නිසා. ඒක නිසා ආයුෂය ලැබෙනවා. ඒ වගේම වර්ණය ලැබෙනවා. ඉතින් එහෙනම් ඒ දානෙදී මේ ආනිසංස විදිහට තමයි හැම වර්ණය පිහිටනවා. සමහර අපි දැකලා තියෙන මාළවීයක තියෙන අය අම්ම කළුම කළු පාටයි දෝ හරිම ලස්සනයි සුන්දරයි හරිම ශ්‍රියාවන්ත පෙනුමක් තියෙන කෙනෙක්. අන්න බලන්න ශ්‍රියාව කොහොමද ඇතුළත තියෙන්නේ. ඒතර එන අම්මගේ ඥානවල දුවට එන්න පාය. එහෙම ඇවිල්ලා නැහැ. හැබැයි අම්ම ලස්සනයි අම්ම අවලස්සනයි නැත්නම් අම්ම කළු පාටයි දෝ හරිම ලස්සනයි. හැබැයි ඒක අනිත් පැත්තට වෙලා තියෙන සමහර අවස්ථාවලදී අම්මට මාළවී යෝගය තියෙනවා. හැබැයි දුව වෙනත් පාට ගින්න පුළුවන්. ඒ කේන්ද්‍රද කියන්නේ. ඒක තමයි මේ කර්ම විශ්ය කියන එක කර්මපතය කියන එක මහා විශාල දෙයක් ගැඹුරු දෙයක්. ඒක සම්මා සම්බුදුර රජන් වහන්සේ නමකට විතරක් විස්තර කරන්න පුළුවන් ඒක ලේසි විස්තර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඉතින් ওই විදිහේ කාරණාව තමයි දක්වලා තින්නේ. එහෙනම් දාණය දුන්නු ආයුෂ සැප බල වර්ණ කියන එක ටික ලැබෙනවා. එහෙනම් සැපයත් ලැබෙනවා. සැපේ ලැබෙනකොට තමයි ලෞකික සැප කියන එක උපරිම වශයෙන්ම ලැබෙනවා. ඔන්න ඔය කියන ප්‍රතිඵල මාළවී යෝග දිනයට නොඅඩුවම ලැබෙනවා. ඔව් දැන් ඔය ඔබතුමා කියන ආකාරයට මේ මාළවී යෝගයේ තියෙන ගැටිය හරියි මේ වාසනාවන්ත පුද්ගලයන් නිකන් එයාලට අහන නිදාන අපරණ අනුරියෝ වෙන්න පුළුවන් නෙවෙයි නිවේදිකාව වෙන්න පුළුවන් නැත්නම් ලක්ෂපතිය බිලියන පතිය වෙන්න කෝටිපතිය වෙන්න පුළුවන් දැන් කෙනෙක් ප්‍රතිමුත්ෙන් එහෙම දැන් මේ තාම අඩිය මට්ටමේ හිටියට මටත් කොයි වෙලාවෙ හරි මගේ යෝගයේ හොඳ වෙලා මාළවී යෝගයේ උච්ච වෙලා මට ධන වාසනා උදා වෙයි දෝ කියලා පොඩි කුකුසක් හිතේ තියෙන එකකට අපි පරීක්ෂා කරගන්න ඕනේ. ඔව්. ඇත්තටම කේන්ද්‍රතරණ පරීක්ෂා කරන්න නම් වෙනවා. ඉතින් මාළවී යෝගයේ තියෙනවද කියලා ඕනම කේන්ද්‍රයක පරීක්ෂා කරන්න පුළුවන්. හොඳ දක්ෂ දෛවයන් මහත්තයෙක් ළඟට ගියපුවාම අන්න ඔබේ කේන්ද්‍රතරණ මාර ඉස්සලක ලග්න හතරක ඒ කියන්නේ ඔබේ කේන්ද්‍රතරණ අනුව ඔබේ කේන්ද්‍රයේ මොනම ලග්නෙ වුණත් කමක් නැහැ. ඔබේ හරියටම කේන්ද්‍රස්ථාන කියලා කියන්නේ 1 4 7 10 කියන කොටුවල සිකුරු ග්‍රහය ප්‍රබල වෙලා උච්ච වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් මාළවී යෝගය ඉදලා තියෙනවා. අනේක හොඳයි. එතකොට ඒ යෝගය නිසා සමහර වෙලාවට මෙහෙම එකකුත් තියෙනවා. ඒ යෝගය තිබුණාට ඒ ක්‍රියාත්මක වෙන්න මේ වෙලාවේ නෙමෙයි වෙන්න පුළුවන්. ඔබට සමහර සෙනසුරු ඒ රාශියකට මේ වෙලාවේ යනවා වෙන්න පුළුවන්. එතකොට මාළවී යෝගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මාළවී යෝගය ක්‍රියාත්මක වෙන්න නම් සිකුරුගේ මාදසාවක් සිකුරුගේ අතුරු දසාවක් තත්කාල කේන්ද්‍රස්ථාන සිකුරු ලග්නයේ හෝ හතර කේන්ද්‍රයේ කොයි යම් ස්ථානයකට පැමිණීම මෙන්න මේ වගේ සිකුරු ග්‍රහයාගේ බලපෑම මත ඒ මහදසා විරසා අතුරු දසා මත තමයි එක තීරණය වෙන්නේ. එම නිසා මේ උදාහරණයක් විදිහට අපි හිතමු මීන ලග්නම් කියලා හිතමු උදාහරණයක් විදිහට. මීන ලග්නේ මේ දවස්වල මාළවී යෝග ක්‍රියාත්මක වෙනවා. මෙතන ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මේ දවස්වල මීන ලග්නයාට ලග්න ඒරාශියකට ගමන් කරනවා. හැබැයි ඒකට බැරි වෙලාව චන්ද්‍රයා 12 වෙනි හෝ ලග්න භාවයේ හිටියොත් මේ මාළවීක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව අර ප්‍රබල විදිහටම මාළවී යෝගයේ තියෙන බල සම්පන්න භාවය දුර්වල වෙලා තියෙනවා. අර සෙනසුරු චන්ද්‍රයා
ikrasi gak tau lah inno himna tang ilang ikrasi gak tiba ikrasi gak lagi problem gak kerang lada aku salah karma iba ya dapat kerangan nanti dewi no himu itu mara malu gitu ya atma kebini ikan malu malu yogi karena tang perapini sebahwe adu kerang deh itu aku no me ikrasi gak kalah aku anu ikan bisa malu yogi tibun upa mending kerja atma kebini neh esendah awasnya no awasnya kalah himna tang ikrasi gak nomenti kama duro lagi hari nomenti kama himna tang Hai, ada dolah adi puti yang ke durul bahaya. Nomati kama, e mahadasa wira sah. Nomati kama, e mana sah tamai, wenne malayoge, malaviyoge, priyatma kama wenne. Ane e mana, obagi ke indra sah nama pariksa kala balan. Obar e bagi mahadasa wak, wira sah wak, aturu sah wak, nicara wak, wira sah wak, nendekila. Ane e bidir tamai malayoge priyatma kama. Sama hara avastha wali malaviyoge priyatma unat e kene labene kisiam mudala koti puti e kunat. Ayna wate wedan ngalai anda bulam. Arakina akusare sah tin, yata patula, nati nisa. Deng me oya kiena vidi hira deng apita me moka kari apara kari tatya ke moti buting neta ga iras taka kari moka kiri gini gidiya patula tino pikinon gini gidiya patula ti buting deng malawi yoge nisa me ka shuni bela kshaya bela hima yani ne ne malawi tapi itu mo au ara butu makini vidi ra yamisi karadari aga dapa bahaya ne wende he tua kapi udahar ne kuidari gamako mema abi itu mo asani buta tra kati wena yamisi senaturu bahaya ke bale pema ngisa yamisi pilika kara kata tra kati wena deng pilika balandi kiti kene kuda mahada sawa kabi leda malawi ku udawi ma abi malawi ku udawu na kila pilika wasu wene pilika wakini ke e karma dosi wena ma meyana ma abi samahara bila wada ara lebi ma dati wena nisa pilika wada yamisi vidi aga da ඒකෙන් සුව නොවුනත් ඒකට ප්‍රතිකාර ලබාගෙන ඉන්න කවුරු උදව් කරන්න පුළුවන් අන්න අර ලැබීම තියෙන ඉඳා ඒ මාළවීය යුග ක්‍රියාත්මක වෙන නිසා තමයි වෙන කවුරු උදව් කරන්න පුළුවන් අයිකෝ රජයෙන් උදව් කරන්න පුළුවන් වෙනත් ධනවතෙක් උදව් කරන්න පුළුවන් සමහරට ඔය ආබාධ අයට එහෙම උදව් කරනවා ගොඩක් අය එහෙම සමහරලා අපි කේන්ද්‍ර පරීක්ෂා කරපුවාම අපි දැකලා තියෙනවා ඒ අයට අර වගේ මාළවීය යුග තියෙනවා හැබැයි තිබුණාට තමයි උපතින් ආබාධයක් වෙලා ඒ උපතින් ආබාධ වෙලා තියෙන මාළවීය යුගයේ දුර්වලතාවය නිසා නෙමෙයි වෙනත් කර්ම දෝෂයක් නිසා. කියන්නේ වෙනත් අකුසලයක් නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒත් ඒක හේතුව මේ අකුසල් කියනවා ගොඩක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත්ම ජනක දැන් ඉපදින්නේ ඕනම කෙනෙක් ප්‍රතිසන්දිය ලබා දෙන ජනක කර්ම හේතු කොටගෙන. නැ ජනක ආචින්න ආසන්න ගර්භ කඩත්තා උපපීඩක උපස්සම්මක උපඝාතක දිට්ඨතම වේදින කර්ම අපරාපරි වේදිනකම උපපජ්ජ වේදින කර්ම සහ අහෝසි කර්ම කියලා ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙම වෙනකොට අර අපේ තුමු අංග විකල භාවයට හේතු වෙන කර්ම වෙන එක. හැබැයි ඒ ඒ ඒ ඒ අතර වාරයේදී ඔබට ක්‍රියාත්මක වෙනවා අර මාළවි යෝගේ. හැබැයි මාළවි යෝගේ නිසා මොකද වෙන්නේ? ඔබට යම්කිසි ලැබීමක් තියෙනවා. හැබැයි අර සසරේ කරපු කර්මයට ආපු ආභාර තත්ති දුර ඒකෙන් පහව යන්නේ නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ ඔබට කිසියම් ධනයක් ලැබෙනවා. මොනාරි ලැබෙනවා. අතට ආදායමක් ලැබෙන්න පුළුවන්. ඒකට සමහරට මේ අසනීප තත්ත්වෙ වේදම් කරගන්න. අනේ එහෙම එකක් තමයි ලැබෙන්නේ. එහෙම නැතුව මාළවියෝග තිබුණා කියලා මාළවියෝග දැන් හරි කියලා ඒකට කාලේ උදා වුණා කියලා අර පිළිකා තත්ත්වේ හෝ ආබාධ තත්ත්වේ ඉවත් වෙන්නේ නැහැ. ඒ අකුසල කර්මයට මූණ දෙන්නම සිද්ධ වෙනවා. විපාක විඳින්නම සිද්ධ වෙනවා. මාර්තු මාසේ මොකද වෙන්නේ? ඔව්. මාර්තු මාසේ අවසානට කියන මාර්තු මාසේ අවසන් වෙනොත් එකම වාගේ දෙනවා. මේ සිකුරු ග්‍රහය උච්ච භවණට එනවා. සිකුරුගේ උච්ච භවණ කියලා කියන්නේ මීන රාශියට. ඒ කියන්නේ ප්‍රබල පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙලා දෙනවා මේ මහෞෂධ කියන යෝගය. ඒ කියන්නේ මීන රාශිය කොයියම් කෙනෙක් හෝ මීන රාශියේ සිකුරු ග්‍රහය උච්ච වෙලා ඉන්නවද ඒක මහෞෂධ කියන යෝගයක්. ඉතින් ඒකේ උඩට පංච මහා පුරුෂ යෝගයක් නෙමෙයි ඕනෑම රාශියක ඉන්න පුළුවන් මීන රාශිය උච්ච වෙලා ඒ අයට මහෞෂධ කියන යෝගය උදා වෙනවා. ඒ කියන්නේ මාර්තු මාසයේ අවසන් වෙන්නේ ඒක ධන යෝගයක්. ඒක ප්‍රඥාවන්තයන්ගේ යෝගයක්. ඒක හැම පැත්තෙම සමාජයේ කැපිපෙන යෝගයක්. අනේ ඒක නිසා ඒ යෝගය ඔබට ඉතාම වටිනවා මේ ධනය ලබා ගැනීම සඳහා. මම අපි ඔබතුමා අහපු ප්‍රශ්නේ උත්තරය දුන්නේ නමුත් බහුතරයක් අපේ අය අන්ධිය ගලෝ බුිරෝ නෙමෙයි ආබාධිතෝ නෙමෙයි මේ යෝගේ බොහෝ අය පිළිහෙලා තියෙන පුළුවන්. හැබැයි මේ අය මේ කේන්දරේ තිබුණාය කියලා උත්සාහවන්ත නැත්තම් එතකොට ඒ දේව සමාන සැලසුමකට වැඩ කරන්නේ නැත්තම් කම්මැලිකමක් තියෙනවනම් ඒක හිතමනාපිට ඔහේ වැඩ කරනවනම් අනේ එතකොට නවීන තාක්ෂණය භාවිත කරන්නේ නැත්තම් පරණ තාලෙටම යන්නේ මේ මාළවි යෝගිනී මොකක් තිබුණත් වැඩිම පළදායි තත්ත්වයක් නැහැ. නැත්නම් එහෙම නෙමෙයි විශ්වයෙන් ගිනලා ඔහොම කළ ගෙදරට ගිනලා දෙන්නේ නැහැ නේ කිසිම දෙයක්. එහෙනම් තමන්ට තියෙන මේ යෝග වලින් ප්‍රයෝජන ගන්න නම් ඔබ අනිවාර්යෙන් උත්සාහවන්ත විය යුතුයි. ඒවා කළමනාකරණය විය යුතුයි. ඒවේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් ඒවා යටපත් කරගෙන සදා කටයුතු කළ යුතුමයි. එතකොටයි ඔබට මේ පිනිස්මතු වෙන්නේ. දැන් එතකොට මේ මාර්තු අවසානයේදී මේ මාළවි යෝගියත් එක්ක මොන වගේ ලග්නවල දැන් අපි බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකන් හිතනවා ආ එහෙනම් මේකත් එක්ක දැන් මාළවි යෝගියත් එක්ක මට වාසන උදා වෙනවද මට මොන වගේ දෙයක් උදා වීද කියලා මේ හිතනවා. දැන් ඒ අයට කුතින් එහෙම මොන වගේ ලග්නවලටද මේ බලපෑම
ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඔව්. ඇත්තටම මේ මාළවි යෝගය කියන එක මෙන්න මේ කියන ලග්න වලට ඉතාම වැදගත්. එහෙනම් ඔබත් ඔබේ කේන්දරය අරන් බලන්නකෝ ඔබට මාළවි යෝගය තියෙනවද කියලා. මේ දවස්වල අනිත් එක තමයි ඔබ ඔබේ කේන්දරයේ නැමෙන් තමයි ලග්නේ මෙන්න මේක නම්. ඔන්න මාළවි යෝගය තියෙනවා. ඒකෙන්ද ඔබ ලග්නේ අසුපමණින් ඔබ දන්නවා ඔබට මාළවි යෝගය තියෙනවද නැද්ද කියන එක. එහෙනම් ඔන්න ආයෙ නැවත මතක් කරනවා. මිතුන් ලග්නයට තියෙනවා. ඒ වගේම කන්‍යා ලග්නයට තියෙනවා. ඒ වගේම ධනු ලග්නයට තියෙනවා. මීන ලග්නයට තියෙනවා. මේ මාළවි යෝගය ප්‍රබලව ඉදිරියේ සටහන් වෙනවා. දැන් අපි දු යට ගියව කෙසේ වෙතත් ඉදිරි අනාගතය සකස් කරගන්නකොට මේ මාළවි යෝගය පිහිට ලබා ගත්තොත් ඔබට බොහෝ ධන නිදාන පහළ කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ මේ කේන්දර සටහනෙත් ඔබගේ සිකුරු ග්‍රහය උච්ච වෙලා ප්‍රබලව ඉන්නවනම් ඔබ ගත කරන්නේ මහ සුභ මහ දසාවක් නම් ගත කරන්නේ. ඒතර මේ දවස්වල මාළවි යෝගය යෙදিলাත් තියෙනවනම් ඔබට ඒ රහසකයක් නැත්නම් මේ වගේ දි කාරණා කීපයක් සල්කා බලනකොට ඔබට පුළුවනි අන්න දන්න නිදහන පහල කරගන්න. කොහොමද ව්‍යාපාරික අංශයෙන් නම් උඩ කෝටි ගණන් සල්ලි හම්බ වෙන ආදායමක් එහෙම නම් බිස්නස් එකක් කරගන්න පුළුවන්. ලොතරැයි ඉඳලා බලන්න පුළුවන්. හැබැයි ඒ ඔබේ කේන්දර සටහනේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සුබ ග්‍රහ මාසසාවල් තියෙන්නට අවශ්‍යයි. අන්න එතකොට කෝටි ගණන් ධනෙ ලැබෙන්න පුළුවන්. ඒක නැත්නම් ඔබ අර ලග්න කිව්වපණි හැමදාම කියයි. දැන් ඔහොම කියන කෝ අපිට ඇදුනේ නැහැ. කෝ අපිට එහෙම නැහැ කියලා කියනවා. ඒ නිසා තමයි පැහැදිලි කරන්න හේතුව අර වැරදි අවබෝධයක් ගන්න නිසා අපි කිව්සලින් කෝටියක් දන්නේ දාන්න ලැබෙයි කියලා දැන් හිතාගෙන ඉන්නව නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ලොතරැයි ලාභ තීරණ ඔබගේ පෞද්ගලික කේන්දර සටහන බලන්න. එහි ලොතරැයි ලාභ පිටලා තියෙනවද කියලා. එහෙම වුණොත් ඒක ඌට උරගා බලන්න පුළුවන් හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවනි සමහර අයට තියෙන ඔන්න පතල් කර්මාන්තය කරන්න පුළුවන්. එහෙනම් පතලකින් ඔබට වාසි ගන්න පුළුවන්. සමහර පතල් කරා කරා හරියන්නේ. මෙන්න මාළවි යෝගී යෙදෙන තියෙන මාළවි යෝගී යෙදෙන දවස් වලට පතල් කර්මාන්තය මැණික් ලැබෙනවා. ඒ කියන්නේ කෝටි ගණන් සල්ලි ලැබෙනවා කියන එකනේ. ඉතින් ද ඒ වගේ කාලවල ඔබගේ පෙරපින ඉස්මතු වෙනකොට ඒ පිනේ මහිමිට ඔබට ඒ ධන නිදාන පහළ වෙනවාමයි. ඒ විදිහට තමයි මේ මාර්තු මාසයේ අවසානයේදී මාළවි ධන යෝගයන් ඔබට ඔබේ ජීවිතයට වාසනාව ධනිය සම්පත අරගෙන එන්නේ. ඒ කාරණාවත් එක්ක අපි දැන් ගතුනේ මේ මිතුන් මාස සඳහන් කරා මිතුන කන්‍යා විදිහට මේ විදිහට ලග්න හතරක් සඳහන් කළා. ඒ ලග්න හතරට මොන වගේ ධන ලාභයන්ද උදා වෙන්නේ? කෙනෙකු ලොතරියක් ගත්තොත් එහෙම ලොතරියක් ඇදීමිට කොහොමද? ඔව්. ඒ ලග්න හතරට ඒ ධන ලාභ අපි ලොතරියක් ගන්න පුළුවන් හැකියාව තිබෙනවා ඔබට. ලොතරිය. සමහර වෙලාවට අපි හිතමු වාහනයක් ගන්න අදහසක් තියෙනවා කියලා. ඔන්න හොය හොයා බලබලා හිටියා ඔන්න සමහරට අලුත්ම වාහනයක් ලාභෙට ගන්න පුළුවන්. හදිස්සිය කෙනෙක් රට යනවා. ඔන්න ඔබට ඒක ලාභෙට දීලා යන්නේ ඉක්මනින් විකුණ ගන්නත් ඕනේ. ඒකට දැන් කේවල් කර කර ඉන්න විදියකුත් නැහැ. ඉක්මනින් දීලා යනවා. ඔන්න chance එකක් ලැබෙනවා. ඔන්න වාහනයක් ගන්න. ඒකත් ඉතින් ඒකත් ලාභය තමයි. ඒකත් ඉතින් කෝටිගණන් වාසි වෙන මාළවි යෝගේ උපකාරයක් තමයි එහෙම තියෙන්නේ. අනේක කිව්ව අපි වාසි වෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා මේ මාළවි යෝගේ තියෙන කාලවකවානුවේදී. ඒක ධනෙ කියලා මේ ලොතරැයි කියලා සල්ලි විතරක් නෙමෙයි කිව්වද කොහෙන් හරි වාසියක් ඔබට හිතට දැනෙන විදිහේ වාසියක් ලබා ගත හැකි කාලයක් කියලා තමයි දැක්කේ. මාළවි යෝගේ කියන්නේ. මං මෙයන් දැන් මේ ඔබතුමා කියන කාරණාව ගැන මගේ හිතේ සැකයක් තියෙන නිසාද මේ නමුත් निराකරණය කරගන්න සලයි. ඔය කිරිත මේ රත්නපුරේ මිනිස්සුන්ගේ මාළවි යෝගයේ සෑහෙන බලපතලව බලපාලා තිබේද? මොකද මැනික් සෑහෙන තියෙන රත්නපුරේනේ. ඔව්. රත්නපුරේ ඇයට මාළවි යෝගේ තියෙන්න පුළුවන්. හැබැයි රත්නපුරේ ඉන්න හැමෝටම මාළවි යෝගේ තියෙනවනේ. හැමෝටම නිදාන පහළ වෙලා තියෙන්න පුළුවන්. සමහරට අපිට හිතුවොත් එහෙම සමහරට මම නම් කියන්න කැමති නැහැ. දැන් ওই ලොකු ලොකු මැරික් මුදලාට තියෙන්න පුළුවන් සමහරලාට. හැබැයි රත්නපුරේ කොයි තරම් දුක් විඳනා ඉන්නද? කොයි තරම් අසරණ අයද? කොයි තරම් වාහන නැති අය ඉන්නවද? එන රත්නපුරේ සාමාන්‍ය විදිහට. හැබැයි මැනික් තියෙන්නේ භූමිය ඇතුලේ තියෙන්නේ. ඒවා ලැබෙන්නේ නැහැ හැමෝටම. තමාට පතල් කර්මාන්ති කරලා සමහර අය තියෙන සල්ලි ටිකට් කෝටි ගණන් ඉවර වෙලා තියෙනවා. අපිට පෞද්ගලික සම්බන්ධ වෙච්ච දේ අපි දැකලා තියෙනවා. කියනවා අපි මම ලක්ෂ 50ක් වේදන් කළා දිනවා. මම කෝටි 1000ක් වේදන් කළා දිනවා. මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. සමහර මෙන්න පොඩි සොච්චමක් තමයි ලැබුණේ. කිසිම දෙයක් ලැබිලා නැහැ. අඩුතරමේ මහන්සියවත් ලැබුණේ නැහැ කියන අයත් ඉන්නවා. හැබැයි ඒකට ඒ වගේ අර යෝග දැන් මම එහෙම කේන්දර බලලා තියෙනවා. රත්නපුරේ අයගෙත් බලලා තියෙනවා. ඒ සම්බන්ධය බලලා තියෙනවා. නැකත් හදන්න එනවා. ඒතර කියනවා මේක කරාට වැඩක් වෙන්නේ නැහැ. ඔබට මේ යෝගේ ධන යෝගයක් සටහන් වෙලා නැහැ. එහෙනම් ඒකට තවත් කෙනෙක් හවුල් කරගන්න. මේ වගේ ධන යෝගයක් තියෙනයි කියලා. අනේ ඒ විදිහට ගිහිල්ලා තමයි තමයි හරියන්නේ. අන්න ඒක තමයි. ඊළඟට තමයි ධන යෝගයක් තිබිය යුතුයි. ඒ අදාළ භූමියේ මැණික් තියෙනට අවශ්‍යයි. එහෙම නැත්නම් රත්නපුරේ කිව්වම හැමතැනම මේ මැණික් නැහැ. එහෙනම් මැණික් තියෙන ඉල්ලමක් තියෙන තැනක් හොයාගන්නම අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි මේ ධන යෝගය පහල කරගන්න පුළුවන් ඒ ධන යෝගය තියෙන අයට. ඉතින්
ඉල්ලම පල්ලම කරගෙන ජීවිතය දිනන්න ජීවිතයේ ධන වාසනාව උදා කරගන්න කැමතිනම් ඉතින් මාළවී ධන යෝගයේ තියෙනවද නැද්ද කියන කාරණාව බලාගෙන තියෙනවා නම් කරන්න ඕනේ කටයුතු කාරණා නැත්තම් කරන්න ඕනේ කටයුතු කාරණා මොනවද කියන කාරණාව ඔබට දැනගන්න පුළුවන් අපේ RMB ජයලත් මහත්මයාගෙන් ඉතින් එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය ඔබ දන්නවා ඒ දුරකථන අංකයට කතා කරන්න හැබැයි එතුමා පාසල් ගුරුවරයෙක් ඉතින් අනාගතයේ බුද්ධිමතුන් බිහි කරන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ඉතින් එතුමාගේ ඒ කටයුතු වල බාධාවක් නොවන විදිහට හවස දෙකෙන් පස්සේ පාසල් වේලාවෙන් අනතර ඔබට පුළුවන්කම තියෙනවා එතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයේ ඔස්සේ ඒ කාරණාවත් සඳහන් කරමින් අපි සමුගන්න සූදානම් වෙන්නේ අද දවසේදී මේ කතා බහ නිමාවටපත් කරමින් අද සම්පත්දායකත්ව ලබා දුන්නා ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරව රන් පදකම් ලාභී ජ්‍යොතිෂ විශාරද ගුප්ත විද්‍යා ප්‍රසාදිනි දේශමාන්‍ය ආචාර්ය RMD ජයලත් මහත්මයා ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධලා මේ කතා බහට එකතුනාට අවශ්‍ය බොහෝ වේවා ඔබතුමාට අයිබුවන් තෙරුවන් සරණයි ඔබට තායිෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගෙහෙල්ලෙන් නම් අයිමත් දවසක හමු වෙමු